සෙනසුරාදා රාත්‍රියේ ඉඳන් ඉතා අධික වර්ෂාවක් ලැබීම නිසා ලංකාවේ විශාල ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වයක් වාර්තා වෙනවා. ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. ඒත් එක්ක මේ ගංවතුර තත්ත්වය නිසා විදුරාල මණ්ඩලය විසින් ඊයේ දිනේ තීරණයක් අරගෙන තියෙනවා. සමහර තැන්වල පුද්ගල ආරක්ෂාව සහ උපකරණවල ආරක්ෂාව වෙනුවෙන් විදුලිය විසන්ධි කරලා තියන්න. මොකද ඒ සම්බන්ධව පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම තමයි කටයුතු කරලා තියෙන්නේ. නමුත් එතකොට පුද්ගලයන් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් විදුලිය නැතිවීම නිසා. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් ඒ සම්බන්ධව ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. ගංවතුර තත්ත්වය පහව යනවත් එක්කම විදුලිය නැවත ලබා දීම කටයුතු සිද්ධ වෙයි අනිවාර්යයෙන්ම. ඒත් එක්කම විශාල බිඳ වැටුම් සංඛ්‍යාවක් මේ වෙනකොට වාර්තා සෙනසුරාදා රාත්‍රියේ ඉඳන් මේ වෙනකොට ගත්තොත් 35000කට අධික බිඳ වැටුම් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒතොර මේ බිඳ වැටුම් යථා තත්ත්වයට පත් කරන්න ඉන්න සීවිත සේවක මණ්ඩලය යොසුලව කටයුතු කරනවා සහ ගංවතුර තත්ත්වයේ පවතින තැන්වල බිඳ වැටුම් වලට සහභාගී වීමට ඉතාමත් අසීරු තත්ත්වයක් උදා වෙලා තියෙනවා සමහර ස්ථානවල. ඒතොර ඒවා යථා තත්ත්වයට පත් කරන්න යම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක නිසා මහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒකට විසිරුවන්තව කටයුතු කරන්න අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඔබතුමන්ලාගේ සහයෝගය ඉතා වටිනවා මේ වෙලාවේ. ඒ සම්බන්ධව අපිට පුළුවන් එතකොට අවශ්‍ය විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න ඉක්මනින්ම මේ කාර්යයන් වලට කටයුතු කරන්න. ඒත් එක්කම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා 1987 අපේ ඇමතුම් මධ්‍යස්ථානයේට ඇමතුමක් ලබා දීලා ඔබගේ බිඳ වැටුම වාර්තා කරන්න පුළුවන්. සමහර ලාවට බිඳ වැටුම් මධ්‍යස්ථාන ඊටාම කාර්යබහුල බැවින් කෝල් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට විදුලි බිලේ සඳහන් වෙලා තියෙනවා ප්‍රාදේශීය ඒ කියන්නේ පළාත් මට්ටමේ තියෙන ඇමතුම් මධ්‍යස්ථාන ඒවට කතා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කතා කිරීමේ අවශ්‍යතාවය ගන්න බැරි වුණොත් BD කියලා හිස්තැනක් තියලා තමන්ගේ ගිණුම් අංකය සඳහන් කරලා 1984 SMS එකක් මාර්ගයෙන් යැවීම මගින් තමන්ගේ බිඳ වැටුම වාර්තා කරන්නත් පුළුවන්. අපි ඒ සම්බන්ධව පුළුවන් උපරිම ආකාරයෙන් අපේ සේවක මණ්ඩලය යොහුසුලව කටයුතු කරලා ඔබතුමන්ලාගේ බිඳ වැටුම් යථා තත්ත්වයට පත් කරන්න ඉදිරියේදී අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්න බවට මේ වෙලාවේ අපිට පොරොන්දු වෙන්න පුළුවන්.